අපේ රටේ ජනතාව ඕන තරම් ආණ්ඩු මාරු කරලා තියෙනවා. අපිට දැන් අවුරුදු 90ක් වෙනවා මේ රටට ඡන්ද පාවිච්චි කරන්න පටන් අරන්. අවුරුදු 90ක්. අපේ රටේ ජනතාව කැමති හුරු වෙලා තියෙන්නේ සංස්කෘතියක් විදියට හැදිලා තියෙන්නේ ඡන්දයකින් ආණ්ඩුවක් මාරු කිරීම මිසක් වෙනත් හැඩයේ සටන් අරගල වලට නෙමෙයි. කැමැත්ත තියෙන්නේත් එහෙම. හැබැයි දැන් ගත්තොත් තව අවුරුදු 3ක් මේ ආණ්ඩුවට තියෙනවා. අවුරුදු 2ක් යනකොට මෙහෙම ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්නේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ගෙනාවේ. ගොඩාක් බලාපොරොත්තු තියාගත්තම වෙන දේ තමයි ළඟට අර බලාපොරොත්තු බිඳ වැටෙනවා. පේන ප්‍රමාණය වේගවත් ෂුවර් එක වැඩි වුණා. ලොකු ෂුවර් එකකට ආවා. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ අපි දන්න දේශපාලනේ දන්න කාලේ දේශපාලඥයෙක් නොවන කෙනෙක් නිසා දේ කටයුතු වලදී යම් ජයග්‍රහණයක් ගේන්න වගකීමක් ඉෂ්ට කරපු නිසා ඔය නාගරික සංවර්ධන වැඩවලදී යම් කිසි ආකාරයක ලස්සන විදියකට වැඩ ටිකක් කරපු නිසා දේශපාලඥයෝ එපා වෙලා තිබුණු තත්ත්වයක් හින්දා දේශපාලඥයෙක් නොවන මෙහෙම කෙනෙක් පිළිබඳ අපේ රටේ ජනතාව බලාපොරොත්තු තියපු එකට වැරද්දක් කියන්න බෑ. ඒකට වැරද්දක් කියන්න බෑ. ඒක ඒ වෙලාවේ රටේ තිබ්බ තත්ත්වය. ඉතින් දැන් කොහොම හරි බලාපොරොත්තු බිඳ වැටලා පොහොර ප්‍රශ්නෙත් එක්ක රටේ තත්ත්වය තවත් බරපතල වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක ආණ්ඩුව පිළිබඳ බිඳ වැටීමක්, කලකිරීමක්, එපා වීමක් එක්ක දැන් අපිත් එක්ක කතා බහක් තියෙනවා. වෙන කවුරුත් දැන් නෑ. ඕගොල්ලෝ තමයි. ඉතින් එතකොට ප්‍රශ්නේ එන්නේ ඔව් හරි අපි තමයි. කොහොමද මේ බලය ගන්න මොකද්ද තියෙන්නේ? අවස්ථා දෙකක් තියෙනවා. ක්‍රම දෙකක්. අවුරුදු 3ට කලින් පුළුවන් ක්‍රමයක් තියෙනවා එකක්. දැනට අපිට එහෙම ඉතිහාසය අධ්‍යක්ීමක් තියෙනවා. ඕගොල්ලන්ට මතක ඇති 53 හර්තාලය කියලා එකක්. මේ අපේ රටේ ඉතිහාසය අපි ඉපදිලත් නැහැ. මං දැන් මෙතන කවුරුත් 53 වෙනකොට හිටපුවා ඉන්නවද මන් දන්නේ නැහැ. ඉතින් අපි පොතපතෙන් කියවලා තියෙනවා, වේදිකාවලින් අහලා තියෙනවා, පාර්ලිමේන්තුවේ වාර්තා බලද්දි තියෙනවා. මෙතන කවුරුත් අහලා ඇති 53 හර්තාලය කියලා. 53 හර්තාලයට මූලික වශයෙන් හේතු වෙලා තියෙන්නේ මේ බඩගින්න පිළිබඳ ප්‍රශ්නයක්. මූලික දේ. ඔයගොල්ලෝ අහලා ඇති 725ට තිබුණු හාල් සේරුව 775ක් දක්වා වැඩි කරා. ඒක තමයි මූලික කාරණේ. ඒක විතරක් නෙමෙයි. නමුත් ප්‍රධාන කාරණේ ඒක. හරි. 725ට තිබුණු හාල් සේරුව 775 කරා. ඈ රටේ ලොකු ආර්ථික අර්බුදයක් ආවා. මිනිසුන්ට කන්න නැතුව ගියා. බරපතල තත්ත්වයක් නිර්මාණය වුණා. මයෝක ගහක් විතරයි තිබ්බේ. මයෝක ගස් ගලවගෙන ගිහිල්ලා රේල් කෝච්චි යන පැතිවල රේල් පාරේ ලිප් හදාගෙන උයාගෙන මයෝක උයාගෙන තම්බගෙන කාලා විරෝධතා දැක්වුවා. ත්‍රිවිධ හමුදාවෙම පොලිසිය මහත්තුරු හම් වෙනවා. ඔක්කොම බනිනවා. ඔක්කොම බනිනවා. දැන් මේ රාජ්‍ය සේවය බරක් කියලා දැන් ඒක තවත් වැඩි වෙලා තියෙනවා. ඒක පැත්තකින් තිබ්බොත් ඔන්න අවුරුදු 3ක් තියෙනවා. ඊට කලින් පළාත් සභා ඡන්දයේ සමහර විට ලබන අවුරුද්දේ ඒ වගේම ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට ඉවර වෙනවා මොනවාද ප්‍රාදේශ සභාවල කාලය. හැබැයි ඇමතිට පුළුවන් පළාත් පාලන ඇමතිට පුළුවන් ඕනනම් ඒක අවුරුද්දක් ඩික් කරගන්න පොඩ්ඩක් කල් දාගන්න ඕනනම් පුළුවන්. ඉතින් ආණ්ඩුවක් මාරු කරන එකක් ඒ ඡන්දවලනුත් පුළුවන් ආණ්ඩුවට පණිවිඩයක් දෙන්න. ඔයගොල්ලෝ අපි රැවට්ටුවා බොරු කරා කිසිවක් උනේ නැහැ. අපිට මේ ප්‍රශ්න ඇති කරා. ඒ නිසා අපි පළාත් පාලන ඡන්දෙදී ආණ්ඩුවට විරුද්ධව අපි තුමු ඡන්දේ පාවිච්චි කරනවා. ඡන්දේ පාවිච්චි කරනවා. හරි. ඒකෙන් ආණ්ඩුවට පොඩි සිග්නල් එකක් පණිවිඩයක් ජනමතය ගැන හදන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි අවුරුදු 3ක් කියලා අපි හිතමුකෝ. ආණ්ඩු මාරු කරන ඡන්දයක් එන්නේ 3ක්. ඊට කලින් ඕනනම් ඡන්දේ තියන්න පුළුවන්. ජනාධිපතිවරයාට පුළුවන් අවුරුදු 2කමාරක් ගියාම පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් තියන්න ඕනනම්. ඒවා මේ අවිනිශ්චිතයි. නිකන් මම කියන්නේ අවස්ථා. ඒවා අපි පැත්තක තිබු හදිසියෙ ඔක්කොම. දැන් සාමාන්‍ය විදියට මෙහෙම ගියොත් පාර්ලිමේන්තු ඡන්දයක් හෝ ජනාධිපතිවරණයක් වෙන්න අවුරුදු 3කට ආසන්න කාලයක් ගත වෙනවා. එතකොට අපි කැමති වුණත් නැතත් මේකත් එක්ක ජීවත් වෙන්න වෙනවා. හැපි 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 ඉතින් බැන බැන නේද පාරට බහිමින් ඉල්ලමින් සටන් කරමින් මොනා හරි අපිට එහෙම යන්න වෙනවා. අපි හිතමු එහෙම තමයි දැන් වෙන්නේ කියලා. එතකොට දැන් අපෙන් අහනවනේ මේ ආණ්ඩුව ඔයගොල්ලෝ විතරයි දැන් ඉන්නේ, ඔයගොල්ලන් කොහොමද මේක වෙනස් කරලා බලය ගන්න කියලා අහන කතාවක් තියෙනවා. මොකද්ද ඒකට තියෙන වැඩපිළිවෙල? දැන් ඒකට දෙන්න තියෙන උත්තරය මෙහෙමයි. දැන් ආණ්ඩුවට පිටින් මේ වෙනකොට
තියෙන ඡන්ද ප්‍රමාණයක් තියෙනවනේ රටේ මේ වෙනකොට දිනපතා එක වැඩි වෙමින් තියෙනවා ආණ්ඩුව ඇතුලෙන් මේ පැත්තට එනවා හරි ආණ්ඩුව පිහිටවන්න ජනතාවට ඡන්ද දෙන්න කියලා නායක මට්ටමින් වැඩ කරපු බොහෝ පිරිස් දැන් පෙනී ඉන්නේ හාමුදුරුවෝ පෙනී ඉන්නේ පූජකතුමල්ලා පෙනී ඉන්නේ හරි පූජකතුමල්ලා ආණ්ඩුවත් එක්ක දැන් හැපි හැපි ඉන්නේ හරි ඊළඟට ගත්තම අර වියත්මක කියලා ආචාර්ය මහාචාර්යවරු කියලා මහා පරිණතයි කියලා ජනතාවට ඇවිල්ලා කරුණු කියපු කට්ටියක් හිටියා ඒගොල්ලොත් නැහැ හරි ආණ්ඩුව ඇතුලේ අනිත් පැත්තෙන් ගත්තම පක්ෂ 11ක් ආණ්ඩුව ඇතුලෙන්ම දැන් කොනිත්තන වැඩ ප්‍රමාණයක් කරගෙන යනවා ඒගොල්ලෝ කියන්නේ අපි මේක හරි පාරට ගන්න යන්නේ ඒකෙන් කියන්නේ වැරදි පාරේ යනවා කියන එකනේ නේද කවුරු හරි හරි පාරට ගන්න යනවා කියලා කියනවා නම් විමල් වීරවංශ මහත්තයා හරි උදේගම්ම පිළ මහත්තයා හරි වාසුදේව නානායකාර මහත්තයා හරි නේද කවුරු කවුරු හරි ඔය කියන අය ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙච්ච වෙනත් වෙනත් පක්ෂ ඒගොල්ලෝ කියනවා නම් මේක හරි පාරට ගන්න තමයි අපි මේ වැඩ කරන්නේ කියලා ඒකෙන් කියවෙන තව දෙයක් තියෙනවා එහෙනම් ආණ්ඩුව යන්නේ හරි පාරේ නෙමෙයි ඉතින් ඔය වගේ තත්ත්වයක් ඔක්කොම ඇති වෙලා තියෙනවා चंद लकुण මෙතන කොම සාරිස් පිළිගත්තොත් අපි දු සැනිටයිසර් එකක්. එහෙම නැත්නම් මාස්ක් එක. නා මොකක් හරි ඡන්ද ලකුණකට ආණ්ඩු විරෝධී එක ඡන්ද ලකුණකට එහෙම නැත්නම් ඒ ඡන්ද ලකුණකට ආණ්ඩු විරෝධී අය කතර ගැහුවොත් ස්ථිරම ආණ්ඩුව පරාදයි. ඒ කියන්නේ ආණ්ඩුවට විරුද්ධතාවයක් ගොඩ නැගිලා තියෙන ඡන්දදායකයෝ එකම ඡන්ද ලකුණකට කතරේ ගැහුවොත් කතා දෙකක් නෑ ආණ්ඩුව පරාදයි. එහෙනම් ආණ්ඩුව පරාද කරන්න තියෙන එක ක්‍රමයක් තමයි ඒක. එකම ලකුණකට ආණ්ඩු විරෝධී අය කතරේ ගන්නවා. නෑ දැන් මේ ඔයගොල්ලෝ තමයි කියලා අපිත් එක්ක ඉන්න අය දැනට ආපු අය ඉදිරියේදී එන අය ඈ ඊට පිටින් ඉන්න අය විවිධ අය ඔය දැන් තව එකතු වෙන අය ගිහිල්ලා කතරයක් ගැහුවොත් එකම ඡන්ද ලකුණකට ආණ්ඩුව පරදිනවා. අය කතා දෙකක් නැහැ ඕන කෙනෙක් පිළිගන්නවනේ. හරි. එහෙනම් අපේ එක උත්සාහයක් තමයි. මේ බලය ලබා ගැනීම සඳහා එක උත්සාහයක් තමයි මෙන්න මේ එකම ඡන්ද ලකුණකට ආණ්ඩු විරෝධී එකම ඡන්ද ලකුණකට ජනතාවට ඡන්ද දෙන්න අවස්ථාවක් හදන එක.